ඒ අයිටම් එකක් ලිස්ට් කරන්නේ කොහොමද කියලා. අපි මෙතනදී සම්පූර්ණ eBay අයිටම් ලිස්ට් කරන ෆෝම් එකේ තියෙන සියලුම කරුණු ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්නේ නැහැ. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ සරලව අයිටම් එකක් ලිස්ට් කරද්දී වෙන ක්‍රියාපිලිවෙල ගැන දල අදහසක් ලබා දෙන්න. මොකද ඉදිරියේදී මේ කරුණු වෙන වෙනම අපි ඔයගලන්ට පැහැදිලි කරන්න නම් ඔයගොල්ලන්ට දල අදහසක් තියෙන්න ඕනේ මේ ලිස්ට් ෆෝම් එක මොන වගේද කියලා. එහෙනම් අපි බලමු eBay එකේ අයිටම් එකක් ලිස්ට් කරන්නේ කොහොමද කියලා. මුලින්ම eBay එකේ උඩ තියෙන සෙල් ක්ලික් කරන්න. එතකොට ඕගලන්ට මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ලැබෙනවා. මෙන්න මෙතන ඕගලන්ගේ ප්‍රොඩක්ට් එකේ නම ලබා දෙන්න ඕන. මෙතනදී මම eBay එකේ ලිස්ට් කරන්න AliExpress එකෙන් හොයාගත්ත අයිටම් එකේ නම කොපි කරලා අරගෙන දානවා. ඊට පස්සේ මේ නම ඒ විදිහටම තියන්න බෑ. මේක ටිකක් වෙනස් කරන්න ඕනේ. මෙතනදී මම Ali එකෙන් හොයාගත්ත අයිටම් එකම eBay එකෙනුත් හොයාගත්තා. ඒ කියන්නේ වෙනත් සෙලර් කෙනෙක් දැනටමත් ලිස්ට් කරලා තියෙන අයිටම් එක. එතකොට අපිට පුළුවන් ඒ අයිටම් එකේ තියෙන නමත් එක්ක මේ Ali එකේ තියෙන නමත් කම්පයා කරලා ටිකක් වෙනස් eBay එකටත් ගැලපෙන නමක් දාගන්න. මේවා මීට වඩා ඉෆෙක්ටිව් විදියට හදාගන්න තවත් ක්‍රම තියෙනවා. අපි ඉස්සරහදී මේවා ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. ඔයාලා මේ විදිහට නම හදාගත්ත පස්සේ eBay එකෙන් මෙන්න මේ වගේ සජෙස්ට් කරලා ටිකක් දෙනවා. මෙතනින් ඔයගොල්ලෝ start with this title කියන එක තෝරන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති කැටගරි එක ඔටෝම සජෙස්ට් වෙලා තිනවා. ඒක ඔයගොල්ලන්ට ගැලපෙන කැටගරි එක නෙවෙනම් ඔයගොල්ලන්ට එතනින් වෙනස් කරන්න පුළුවන්. මම මෙතන මේක මේ විදිහටම දැන්ට තියන්න හරිනවා. මෙතනින් පුළුවන් item එකට විවිධ variations දාන්න. මේ item එකේ මම එහෙම මොකුත් දාන්නේ නැහැ. ඒ නිසා ඒක හැමම තියන්න හරිනවා. UPC does not apply තෝරන්න. මෙතනින් item condition එක use කරපු එකද newද කියන එක තෝරලා ගන්න පුළුවන්. මෙතන add photos click කරලා ඔයගලන්ට පුළුවන් item එකේ photos add කරගන්න. ඔයගලන්ට මේ photos web link එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් computer එක save කරපු photos ටික upload කරන්නත් පුළුවන්. මෙතන photo ටික upload වුණාට පස්සේ photo ටික කැමති order එකකට හදාගන්න. main photo එකට ගැලපෙන රූපය select කරගන්න. මෙතන බ්‍රෑන්ඩ් එක අනිවාර්යයෙන්ම අන්බ්‍රෑන්ඩ් කියන එක තෝරන්න. මෙතන ඇඩිෂනල් යටතේ අපිට අයිටම් එකේ තවත් විස්තර ලබා දෙන්න පුළුවන්. මම මෙතෙන්දී මම තෝරගත්ත අයිටම් එකේ AliExpress එකේ අයිටම් එකත් eBay එකේ තියෙන අයිටම් එකත් කියන අයිටම් දෙකම බලලා තමයි මම මෙතෙන්දී ස්පෙસિෆිකේෂන් දාන්නේ. මොකද සමහරලාට AliExpress එකේ දාලා තියෙන අයිටම් විස්තර eBay එකට හරියට අපිට දාන්න බෑ. ඒක නිසා අපිට මේ අයිටම් දෙකම බලලා දාලා අදහසක් ගන්න පුළුවන් eBay එකට දාන්න ඕනේ මොන වගේ ඩීටේල්ස්ද කියන එක ගැන. මෙතන ඇඩිෂනල් යටතේ net weight වලට අපිට ස්පෙસિෆිකේෂන් එකක් දාන්න දීලා නැහැ. ඒක නිසා මෙතන add custom item specific click කරලා net weight කියන එකට අදාළ වෙනම specification එකක් add කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් additional යටතේ අපිට දීලා නැති වුණත් අපිට item එකේ දාන්න ඕන වෙනත් specification වෙනම add කරගන්න. මම මෙතන තවත් quantity කියන එකට අදාළ specification එකක් add කරගන්නවා. item titles keyword item එකේ image එක නිසා තමයි item එකට views හම්බෙන්නේ. අන්න ඒ විදිහට item එකට ලැබෙන views order එකක් බවට පත් වෙන්නේ මෙන්න මේ description එකේ තියෙන දේවල් එක්ක. අන්න ඒක නිසා මේ description එක හදන එක ඉතාමත්ම වැදගත්. මේ item description එකක් හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි Google Docs භාවිතා කරන එක. මෙතෙන්දී ඔයගලන්ට Google එකේ search කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් docs.google.com ගියා නම් හරි. මෙතනින් personal තෝරලා යන්න. මෙතනින් බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් පටන්ගෙන ඔයගලන්ට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න පටන් ගන්න. මේක සාමාන්‍ය Microsoft Word වගේ Word processing software එකක් වගේ තමයි වැඩ කරන්නේ. මෙතනදී ඔයගලන්ට පුළුවන් item එකේ විස්තර සාමාන්‍ය විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ ටයිප් කරපු දේවල් font වෙනස් කරලා, color කරලා ඔයගලන්ට ගැලපෙන ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතනින් හදා ගන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් මේ ඩිස්ක්‍රිප්ෂන් එක eBay එකට ගැලපෙන ඉෆෙක්ටිව් විදියට හදන්නේ කොහොමද කියන එක ගැන දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට Google Docs එකෙන් හදාගත්ත description එක ඔයගලන්ට පුළුවන් item description එකට copy කරලා paste කරගන්න. item description එක copy කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ mobile friendly checker කියන එක click කරලා මොනවා හරි errors තියෙනවද කියලා බලා ගන්න පුළුවන්.
ගොඩක් වෙලාවට ඔයාලා මේ description එක වෙනත් තැනකින් copy කරලා paste කරනවා නම් විවිධ links එහෙම තියෙන පුළුවන් අන්න ඒ වෙහෙම මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේම load වෙනකොට image එකේ sizes වල එහෙම වෙනස්කම් තියෙනම් ඒව මෙතනින් පෙන්නවා එතකොට මෙතනින් එක fix කරගන්න පුළුවන් ආයෙම වතාවක් කියනවා මේක මේ ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් ලබා දෙන්න කරන video එකක් මේකෙදි description එක ගැන වෙනම අපි video එකක් ඉස්සරහට කරනවා මෙතන selling details යටතේ format වල option style එහෙම නැත්නම් වෙන්දේසියක්ද නැත්නම් fix format normal sell කරන item එකක් විදියට දාන්න කියන එක ගැන තෝරන්න පුළුවන් duration එක යටතේ අපිට පුළුවන් මේ option එක කොච්චර කාලයක් අපි තියනවද කියලා තෝරන්න ඒ වගේම මෙතන schedule යටතේ අපිට කැමති වෙලාවක මේක ඔටෝම list වෙන විදියට schedule කරන්න පුළුවන් මෙතන price යටතේ starting price එක එහෙම නැත්නම් අපි වෙන්දේසිය පටන් ගන්න මොන මුදලෙ ඉඳන්ද කියන එක අපිට තෝරන්න පුළුවන් මෙතන මම 0.99 ඩොලර් දෙනවා ඒ වගේම ඔයගලන්ට කැමති නම් buy it now price එකක් මෙතන දෙන්න පුළුවන් ඒ කියන්නේ එතකොට option එක කියන දෙයක් නැහැ අපි වැඩි ගානකට දානවා ඒ ගාන ගෙවලා කෙනෙකුට කිලින් මේ item එක buy කරන්න පුළුවන් ඒ වගේම අපිට offer එකක් දෙන්න පුළුවන් මේ item එකට අපි මේ දේවල් පාවිච්චි කරන විදිය ගැන වෙනම තවත් වීඩියෝකින් විස්තරාත්මකව කතා කරමු වෙන වෙනම මෙතන payment option වලින් අපිට පුළුවන් මේ item එකට payment method එකක් තෝරන්න මෙතන අපි PayPal තෝරලා තියෙනවා මෙතන returning option වලින් අපිට පුළුවන් අපි යවපු බාණ්ඩේ යම් කිසි කෙනෙක් නැවත එවනවා නම් අපි ඒවා නැවත බාර ගන්නවද නැද්ද කියලා තෝරන්න මෙතන shipping details යටතේ economy shipping තෝරන්න අලුතෙන්ම listing එකක් දාන කෙනෙක් කවදාවත් වෙනත් shipping method තෝරන්න යන්න එපා handling time එක සාමාන්‍යයෙන් දින 3ක්වත් දාන්න මේ දවස්වල කොහොමත් shipping slow වෙන නිසා අපි handling time එක 5ක් විදියට තෝරනවා මෙතනින් ඔයගලන්ට පුළුවන් ස්ථිරව package එකේ size එකක් ලබා දෙන්න මෙතනදී අපිට එහෙම ලබා දෙන්න බැරි නිසා අපි irregular package කියන option එක තෝරගන්නවා මෙතන exclude shipping locations කියන එකෙන් අපිට පුළුවන් අපේ මේ item එක ship කරන්නේ නැති රටවල් තෝරන්න මෙතනදී අපි අනිවාර්යෙන්ම දාන්න ඕන රටවල් කීපයක් තියෙනවා ඒ වගේම තවත් රටවල් තියෙනවා විවිධ item වලට විතරක් දාන්න ඕන ඒවා ඒක නිසා අපි මේ ගැන වෙනම video එකකින් විස්තරාත්මකව අරන් එනවා මෙතන item location එකෙන් item එකේ country city එක ලබා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පළවෙනි listing එකේදී නම් අපි recommend කරන්නේ අනිවාර්යෙන්ම direct shipping item එකක් දාන්න කියලා මොකද පළවෙනි item එක අපි දාන්න ඕනේ sell කරන්නම් බලාගෙන නෙවෙයි අපි selling active කරාම ටික කාලයක් යනකම් අපි review වෙනවා අන්නේ කාල සීමාව හොඳින් තියාගන්න තමයි අපි පළවෙනි item එක දාන්න ඕනේ අන්තිමට අනිවාර්යයෙන්ම මෙතන fees add වෙලා තියෙනවද කියලා බලන්න මොකද fees add වෙලා තිබොත් අපිට අපි දාපු price එක වෙනස් කරන්න වෙනවා මොකද නැත්නම් අපි fees උත් ගෙවුවට පස්සේ සමහරවිට අපිට ලාභය නැති වෙන්නත් පුළුවන් මේ ඔක්කොම settings ටික කරාට පස්සේ අපිට පුළුවන් මෙතනින් preview ඔබලා අපි හදපු list එකේ preview එකක් බලන්න preview එකෙන් අපි හරියට item එක list කරන්න අදාළ details දීලාද කියලා check කරලා ඊට පස්සේ අපිට පුළුවන් item එක list කරන්න item එක හරියට list වුණා නම් මෙන්න මේ විදිහට success you are listed your item for sale කියලා වැටෙනවා then මෙතනින් I'm done now කියන click කරලා අපිට මේ listing එක finish කරන්න පුළුවන් දැන් ඔයගලන්ට පේනවාද මෙතනින් අපි සාර්ථකව item එක list කරලා තියෙනවා මෙතන නැවතත් check කරලා ඔයගලන්ට මොන හරි වැරදිලා තිබ්බොත් ඒවා edit කරන්න පුළුවන් නමුත් අපි නම් කියන්නේ පළවෙනියට දාන listing නිතර නිතර වෙනස් කරන්න යන්න එපා කියලා හොඳයි අපි එහෙනම් අද කතා කරේ කොහොමද eBay එකේ item එකක් list කරන්න කියලා අපි මේ video එක අරන් ආවේ ඔයගලන්ට item එක list කරන හැටි ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න විතරයි මොකද අපි ඉදිරියේදී මේ කරුණු ගැන වෙන වෙනම විස්තර කරන්න නම් ඔයගලන්ට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ මේ item list කරන එක මොන වගේ ක්‍රියාවලියක්ද කියලා අපි ඉතාමත් ඉක්මනින් කෙටි වීඩියෝ වලින් මේ කරුණු වෙන වෙනම සවිස්තරාත්මකව කතා කරගෙන එනවා ඒක නිසා ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් වීඩියෝ එකට like කරන්න තවත් අයට දැනගන්න share කරන්න ඉක්මනින්ම තවත් වීඩියෝ එකක්